ගොඩක් වටින කෙන වීඩියෝ එකක් අරන් ආවා. මතක ඇතුව මේ වගේ වීඩියෝ තවත් බලන්න අපේ YouTube channel එක subscribe කරලා යට තියෙන bell icon එකත් click කරලා තියාගන්න. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. පිළිකාව කලින් මඳුර ගන්න පුළුවන් ලක්ෂණ තමයි අද වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන ආවේ. පිළිකාව කියන දේ අද අපේ සමාජයේ ගොඩක් බහුලව දැක ගන්න පුළුවන්. මේ තත්ත්වයට ප්‍රධාන හේතුව තමයි අපගන්න ආහාර සහ අහිතකර වායු. පිළිකාව කල්තියා හඳුනාගත්තොත් එයින් සම්පූර්ණයෙන්ම අත්මිදෙන්න පුළුවන්. එහෙනම් අපි බලමු කල්තියා හඳුනා ගන්න පුළුවන් ලක්ෂණ මොනවද කියලා. හුස්ම කෙටිවීම. පෙනහළු පිළිකාවක පළමු ලක්ෂණය තමයි කෙටි හුස්ම වැටීම. පෙනහළු පිළිකා රෝගීන් පරීක්ෂා කිරීමේදී ඔවුන්ට මෙම රෝග ලක්ෂණයේ තිබූ බව ඔවුන් පවසනවා. මෙය ඇදුම රෝගයේද ලක්ෂණයක් වෙනවා. එබැවින් මෙවැනි රෝග ලක්ෂණයක් කලක් සිට පවතිනවා නම් වෛද්‍යවරයෙක් මුණ ගැසීම තමයි වඩාත්ම නුවණට හුරු. කලකපටන් පවතින කැස්ස හා පපුවේ වේදනාව. ලියුකේමියාව හා පෙනහළු පිළිකා තත්ත්වයන් වලදී බෙහෙවින් දකින්න පුළුවන් ලක්ෂණයක් තමයි කැස්ස හා පපුවේ වේදනාව. මෙම තත්ත්වය කාලයක සිට පවතිනවා මෙන්ම කලින් කලට මතුවෙන්න පුළුවන් බවක්ද දකින්න පුළුවන්. කෙසේ වෙතත් මෙම තත්ත්වය කවරකට හෝ ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත්. නිරන්තර රෝගාතුර වීම. ලියුකේමියා වැනි තත්ත්වයක් පවතින විට රුධිරයේ ශ්වේතාණු ප්‍රමාණය ඉහළ ගොස් ප්‍රතිශක්තිකරණ හැකියාව අඩු වී නිරන්තරව ලෙඩ රෝගවලට භාජනය වෙනවා. උනහා සෙම් ප්‍රතිශයාවට ප්‍රතිකාර ගැනීමට පැමිණි වැඩිහිටි පුද්ගලයන් බොහෝ දෙනෙක් ලියුකේමියා රෝගීන් බවට හෙළි වී තිබෙනවා. ගිලින විට උගුරේ ඇතිවන වේදනාව. ගැබ්ගෙන පිළිකා හා පෙනහළු පිළිකා තත්ත්වයන් වලදී ගිලින විට උගුරේ වේදනාවක් ඇතිවීම සුලභ ලක්ෂණයකි. බෙවෙනි උගුරේ අපහසුතාවයන් සෙම් රෝගී තත්ත්වයන් වලදීද දැකිය හැකි නිසා කවුරුත් මෙය වැඩිය සැලකිල්ලට ගන්නේ නැහැ. නමුත් මෙවැනි තත්ත්වයකදී නිසි ප්‍රතිකාර සඳහා යොමු වීමෙන් විය හැකි ව්‍යසනයක් මඟහරවා ගන්න පුළුවන්. කිහිලිවල හා ඉකිලිවල වසා ගැටිති ඉදිමීම. වසා ගැටිතිවල වෙනසක් සිදු වීමෙන් ඒවා ඉදිමීමට ලක්වෙන අතර පීයුරු පිළිකා තත්ත්වයකදී කිහිලිවල වේදනා රහිත ගැටිති ඇතිවීම සුලභ ලක්ෂණයක්. ලියුකේමියා තත්ත්වයේ රෝග ලක්ෂණයක් ලෙස බෙල්ලේ හා ඉකිලිවල මෙවැනි ඉදිමුණු ගැටිති දකින්න පුළුවන්. තැලීමක් වැනි රතු ලප ඇතිවීම. රතු රුධිරාණුවල සාමාන්‍ය ක්‍රියාකාරීත්වයක් නිසා මෙවැනි රතු ලප ඇතිවිය හැකි. මේ ලියුකේමියා තත්ත්වයක මූලික ලක්ෂණයක් විය හැකි. අත්ලේ සහ ඇඟිලිවල ඇති වී තිබෙන තැල්මක් වැනි ස්වභාවය. මුහුණේ, පපුවේ, බෙල්ලේ මෙවැනි රතු ලප ඇතනම් වහා සැලකිලිමත් බවන්න. මලපහ සමග රුධිරයේ පිටවීම. ගුදමාර්ගයෙන් රුධිරය වහනේ වීම බොහෝ විට මහා බඩවැල ආශ්‍රිතව ඇති පිළිකා තත්ත්වයකදී දකින්න පුළුවන්. මෙවැනි තත්ත්වයක් යමෙකුට ඇතනම් එය දැඩි අවධානයට ලක් කළ යුතු තත්ත්වයක්. නොකඩවා බර අඩුවීම. වෙනත් කිසිදු තත්ත්වයක් නොමැතිව සැලකිය යුතු මට්ටමකින් නොකඩවා යමෙකුගේ බර අඩුවීම පිළිකා රෝගයක ලක්ෂණයක් වීමට බොහෝ දුරට ඉඩකඩ තිබෙනවා. මහා බඩවැල ආශ්‍රිතව ඇති වී ඇති පිළිකා තත්ත්වයකදී මෙම තත්ත්වය බොහෝ දුරට දකින්න පුළුවන්. මෙවැනි පිළිකා තත්ත්වයකදී ආහාර රුචිය අවම වීම මීට හේතුවයි. නියපොතුවල වෙනස්කම් ඇතිවීම. පිළිකා තත්ත්වයක් ඇති වූ පසු නියපොතුවල වෙනස්කම් ඇතිවීම බොහෝ විට දැකිය හැකි ලක්ෂණයක්. නියපොතුවල කළු, දුඹුරු රේඛා හා තිත් ඇතිවීම සමේ පිළිකාවක පෙර නිමිත්තක් විය හැකි. අක්මාවේ ඇතිවන පිළිකා තත්ත්වයකදීද නියපොතු අසාමාන්‍ය ලෙස සුදු පැහැයට හැරීම සිදුවිය හැකි. මුඛ පිළිකාවක පෙර නිමිති. මුඛයේ ආශ්‍රිතව ඇතිවන දැඩි වේදනාව. රතු හා සුදු ලප මුඛයේ ඇතිවන තුවාල. මුඛය විවෘත කිරීමට ඇතිවන අපහසුතාවය මුඛ පිළිකාවක් විය හැකි. මෙවැනි රෝග ලක්ෂණ යමෙකුට ඇත්නම් ප්‍රදේශයේ ඇති වෛද්‍ය මධ්‍යස්ථානයකට ගොස් පරීක්ෂා කරවාගෙන පිළිකා රෝගය මගහරවා ගැනීමටත් නිට්ටාවටම සුව කර ගැනීමටත් කල් ඇතිව වග බලා ගන්න.